අපි දැන් මේ ඉන්නේ ලංකාවේ ත්‍රී ලයින් ශාඛාව නේද අපි මාපොල එකේ අපි මේකෙන් තමයි අපේ බඩුවට ඇවිල්ලා ගන්න ඕනේ ලංකාවට ඇවිල්ලා ගන්න ඕනේ ඒ වගේම ඔයාලගේ ඩොඩ්ඩෝ සර්විස් එකක් තියෙනවා මෙතනින් තමයි යන්නේ මෙතනින් තමයි මෙතෙන් හැදුව තමයි යන්නේ ඒ මාසෙ පොඩි ප්‍රශ්නයක් තිබුණා මොකද ඒ කියන්නේ ශ්‍රී ලංකා රේඩ්වේ අධික්‍රමණයක් තියෙනවා ආදියක් තියෙනවා ඒ මිටින් හිටපුවාම නවත්තල ඒ කියන්නේ අපි දැන් නවත්තල චෙක් කරනවා මේ චෙක් කරපු ඉතින් අපි ආපු චෝදික දෙන්නේ මාසෙක විතරේ ප්‍රමාද වෙනවා චෙක් කළා තියෙන බඩුවට ඩියුටි දාලා එන්න තමයි බඩු දෙන්නේ එතකොට මම ඉන්දිකයත් එක්ක කතා කරද්දී කිව්වා අපි දාන්න එපා කියපු බඩු අපි මුලින්ම ග්‍රීසියට බඩු ඇරලා පෙරලා බස් එකෙන් එහෙම තමයි අපි මුලින්ම ලංකාවට බඩු ගෙන්නේ. ඊට පස්සේ කට්ටිය වැඩි නිසා තමයි ඉන්දිකල්ලක මේනියවගෙන తీරේ. හැමදාම මගෙන් අහන එකක් තමයි කට්ටිය අපිට මොනවද දාන්න පුළුවන්? අරක දාන්න පුළුවන්ද? මේක දාන්න පුළුවන්ද කියලා. ඔය දැන් ඔයාලා දන්නවා අනිවාර්ය හරියටම මේ දේ තිබුණොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ බඩු චුට්ටක් බලන්න කියන්නේ. ජාති කිසි දෙයක් දාන්න බෑ. ඒක දාන්න බෑ. දාන්න ඒක අනිවාර්යෙන් දාන්න බෑ. නිකන් සිපරක්. ඒක දාන්න බෑ. ඒ ඇරෙන්නේ කොමර්ෂල් නොවෙන්න පෙට්ටියක්. දැන් මේකට ඕන පෙට්ටිය කොමර්ෂල් විදිහට පේන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ චොකලට් 10ක් 15ක් රේජි පිලි අනම් ඕන බෙන්ඩර් එකක්. ඒක දාන්න පුළුවන්. ඒක පස්සේ. ඒ කියන්නේ අපි දාන ඕනම බඩුවක් වැඩි වශයෙන් නැතුව අපිට එදිනදා ජීවිතේ අවශ්‍ය වෙන ප්‍රමාණයට දැම්මොත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. ලිමිට් පෑන්නක් තමයි ප්‍රශ්නේ වෙන්නේ. ප්‍රශ්නේ වෙන්නේ. දාන ඒ කියන්නේ ප්‍රමාණය වැඩි වුණොත් දාන කැලරි ප්‍රමාණය වැඩි වුණොත් ඒක බිස්නස් එකක්. ගොඩක් ස්තුතියි මොකද මම මේ වෙනි සැරේ පස්සේ සැරේ ඒක ඔයාල පටන් ගත්තා නම් මගේ බඩු වෙනවා හැබැයි මගේ නම් කිසිම ප්‍රශ්න අඩුපාඩුවක් වෙලා නැහැ බඩු වල ඔයාල ඉස්සරහට කියන වීඩියෝ එකක් දෙන්න කියන මේ පෙට්ටි කඩ චෙක් කළොත් නෑ ඒක තමයි මම මුලින්ම පෙට්ටි ටික වීඩියෝ එක බලලා ගත්තේ මගේ පෙට්ටි ඕපන් කරලා තිබුණේ නැහැ ගොඩක් ස්තුතියි මම හරි කියන්න තියෙනවද අපේ කියන්න දෙයක් නෑ ඔයාලට ගොඩක් ස්තුතියි මම දෙකල් දින වීඩියෝ දානවා එන ගොඩක් ස්තුතියි ගැන අපි ගැන පොඩ්ඩක් රෙස්මන් කළාට අනිවාර්යයෙන්ම මේ පිටා මේ ටික පීඩියක් දුන්න මේ පෙට්ටි කඩ චෙක් කළොත් නෑ මේකක්වත්